ප්‍රේණිය පාසල් පෙළපොතේ හත්වන එකගේ රවුන්ද කන්ට්‍ර කියන පාඩම යටතේන මේ සීගිරිය පිළිබඳව පාඩමක් තිබෙනවා. ඒකයි මම මේ පැහැදිලි කරන්නේ. This is Amaya's article. This is මේ අමායාගේ ආටිකල් එකයි. අමායාගේ ලියන ලද කොටස මේ. A wonderful creation. Wonderful කියලා කියන්නේ පුදුමාකාර, creation කියලා කියන්නේ නිර්මාණය. Sigiriya rock fortress, Sigiriya පර්වත බලකොටුව is considered සලකනු ලබනවා as lesser one of the world heritages. World කියන්නේ ලෝක, heritages කියන්නේ උරුමයන්. නැත්නම් world heritages වලින් එකක්, one කියලා කියන්නේ එකක්. One of the world heritages කියලා කියන්නේ ලෝක උරුම වලින් එකක්. As කියලා කියන්නේ lesser. එහෙනම් as one of the world heritages කියලා කියන්නේ ලෝක උරුම වලින් එකක් lesser. Nominated කියලා කියන්නේ නම් කරන ලද by UNESCO by කියන්නේ විසින් UNESCO විසින් නැවත බලන්න Sigiriya rock fortress Sigiriya rock කියන්නේ පර්වත fortress කියන්නේ බලකොටුව Sigiriya පර්වත බලකොටුව is considered සලකනු ලබනවා මේක passive voice වාක්‍යයක් සලකනු ලබනවා as lesser one of the world heritages ලෝක උරුමයක් වලින් එකක් ලෙස nominated නම් කරන ලද by UNESCO විසින් by කියන්නේ විසින් It is located කියලා කියන්නේ එය පිහිටා තිබෙන්නේ in the central province central කියන්නේ මධ්‍යම province කියලා කියන්නේ පළාත it is located එක පිහිටා තිබෙන්නේ මධ්‍යම පළාතේ of Sri Lanka ලංකාව this fortress මෙම බලකොටුව was built එක අතීත කාලේ passive voice වාක්‍යයක් මෙම බලකොටුව was built ඉඳි කරේ by king Kashyapa by කියන්නේ විසින් king Kashyapa කාශ්‍යප රජුරෝ විසින් he built his palace ඔව් ඉඳි කලේ ඔහුගේ පැලස් එක on the top මුදුනේ of this rock. Rock, top of this rock. This rock කියලා කියන්නේ මේ පර්වතය. Top කියලා කියන්නේ මුදුන. On the top කියන්නේ මුදුනේ. එහෙනම් on the top of this rock කියලා කියන්නේ මෙම පර්වතයේ මුදුනේ. Palace කියන්නේ මාලිගාව. He built ඔහු ඉඳි කලා his palace. His කියන්නේ ඔහුගේ. Palace කියන්නේ මාලිගාව. ඔහු ඉඳි කලා ඔහුගේ මාලිගාව. On the top මුදුනේ of this rock. මේ පර්වතයේ මුදුනේ. Of කියන එක භාවිත කරන්නේ අයිති හැඟීමකට. Top of the rock. පර්වතයේ මුදුනේ ඒ විදිහට and decorated its sides decorated කියලා කියන්නේ සැරසුවා its sides ඒකේ sides කියන්නේ පැති with willing colorful frescoes බලමු frescoes මොනවද කියලා frescoes තියෙනවා එතකොට මේ තියෙනවා සීගිරිය බලකොටුව ෆ්‍රෙස්කෝස් කියන්නේ බිත් සිතුවම්. කලර්ෆුල් ෆ්‍රෙස්කෝස් වලින් තමයි සරසුව කියන්නේ. වර්ණවත් බිත් සිතුවම් වලින්. It is nearly 100 meters. ඒක නියලි ආසන්නව 100 meters meter 100ක්. high meter 100කට ආසන ප්‍රමාණය උසයි. high කියන්නේ උසයි. නියලි කියන්නේ ආසන්නව. It is nearly 100 meters high. One could see කෙනෙකුට දැක ගන්න පුළුවන්. one කියන්නේ කෙනෙකුට could පුළුවන් see දැක ගන්න. The lion gate සීගිරියට යනකොට සීගිරියට ඇතුළු වෙන තැන සිංහෙකුගේ කකුල් දෙකක් පේන්න තියෙනවා. ඒ දෙක අතරින් තමයි අපට යන්න තියෙන්නේ. එතකොට සීගිරිය එතකොට මෙහෙම කියන්නේ one could see කෙනෙකුට දැක ගන්න පුළුවන් lion gate කියන්නේ ඒකට. ඒ වගේම දැක ගන්න පුළුවන් මොකද්ද? mirror wall එකක් දැක ගන්න පුළුවන්. mirror කියන්නේ කැඩපත. wall කියන්නේ බිත්තිය. ඒ කියන්නේ පවුර. එහෙනම් mirror wall කියන්නේ කැඩපත් පවුර. කැඩපත් පවුර තමයි පස්සේ කැඩපත් පවුර බවට පත් වෙලා තියෙන්නේ. landscaped gardens නිර්මාණය කරන ලද උද්‍යානය ඒ කියන්නේ ලස්සනට සැලසුම් කරන ලද උරුමානේ ඒක තමයි සැලසුම් කරන ලද උද්‍යානය. ඒ කියන්නේ මේක තමයිලු ලංකාවේ පැරණිම සැලසුම් කරන ලද උද්‍යානය. water gardens ඒ වගේම water gardens වතුර ජල උද්‍යාන and caves ගුහාවල් in Sigiriya. එනම් කෙනෙකුට දැක ගන්න පුළුවන් මොනවද? the lion gate එක mirror wall කැඩපත් පවුර landscape gardens landscape කරන ලද උද්‍යාන water gardens දිය ජල උද්‍යාන සහ cave සහ ගුහාවල් in Sigiriya this fountains are මේ ජල උද්‍යානයේ තියෙන fountains කියන්නේ උල්පත් are still active තාමත් ක්‍රියාකාරී during the rainy season still කියන්නේ තවමත් active කියන්නේ ක්‍රියාකාරී during කියලා කියන්නේ තුලදී the rainy season වැසි ඍතුව වැසි කාලයේදී ඒවා ක්‍රියාකාරී It is one of the best preserved example of ancient urban planning. It is එකක්ලු best preserved හොඳින්ම ආරක්ෂා කරන ලද preserve කියන්නේ ආරක්ෂා කරනවා. දැන් අපි ෆ්‍රිජ් එකේ කෑම තියන්නේ refrigerator ෆ්‍රිජ් එකේ කෑම තියන්නේ preserve කරන්න කල් තබා ගන්න. එහෙනම් ආරක්ෂා කළ කල් තබා ගන්නට කියනවා preserve කියලා.
best preserved examples කියන උදාහරණ. And it is one of the best preserved example එක හොඳම ආරක්ෂා කරන උදාහරණයක් of the ancient urban planning. Ancient කියන්නේ පුරාණ, urban කියල කියන්නේ නාගරික, planning කියල කියන්නේ සැලසුම් කරණය. පුරාණ නාගරික සැලසුම් කරණයේ හොඳම example එක තමයි මේක. And is the most visited historic site. ඒක තමයි වඩාත්ම visited කියලා කියන්නේ මිනිස්සු බලන්න යන එන historic site එක, ඓතිහාසික භූමිය. ස්ථානය සයිට් එක කියලා කියන්නේ වැඩපලක් වගේ කියන ස්ථානය. කොහමද historic site එක කියලා කියන්නේ ඓතිහාසික ස්ථානය. ශ්‍රී ලංකා තියෙන. ඒක තමයි එහෙනම් වඩාත්ම බොහෝ දිනා දැක බලා ගන්නට යන දැක බලා ගන්නට යන ඓතිහාසික ස්ථානය ලංකාවේ තියෙන. It is our duty එක අපගේ රාජකාරියයි to protect ආරක්ෂා කරන්න this ancient monument මේම පුරාණ monument එක.